Here, Dhamma friends, today we are going to start another day of meditation, and I would like to know at the right from the beginning, what is the most beneficial language? Can we go in English or Sinhala? And I would like to decide at the beginning so that it will be more convenient. Whatever may be, the talk will be in English. And question and answer, according to the question, we will handle it according to the language. So I would like to know from the audience, the guided meditation that we are just about to start should be in English or Sinhala? Any opinion? So we suggestions came that it must be in Sinhala. So anyone get disadvantages or anyone who do not understand English can raise hand, please. That indicates everyone understands Sinhala. So I would like to start the guided meditation. Before that, I will turn into the Sinhala language. හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණින් වහන්සේලා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ ඇලන් මැතිණි ආරාම පුරාණ විහාරයේ මුල් කරගත්ත මේ වැඩපිළිවෙලේ සෑහෙන සත්කාර වගයක් අද දවසේ වැඩසටහනට පැමිණෙච්ච ඇත්තන්ඩ කරලා තිනවා එකක් තමයි පිරිස ශීලයේ පිටලා තියෙන අපේ පොඩි ආම්දරු දෙක පිරිසට අවශ්‍ය කරන්න ආ වූ ඒ කමඨහන් උපදේශ මෙහෙමයි පරියන්කයක් වාඩි වෙලා කරන්නේ මෙහෙමයි සක්මනක් කරන්නේ මෙහෙමයි දවස පුරා භාවනා මධ්‍යස්ථානේ වැඩ කරන්නේ මෙහෙමයි ඉදිරියෙන්දා වැඩ කරන්නේ කියන එක දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ පදනම මත ඉඳගෙනයි මම මේ පළවෙනිම දවසේ කෙරෙන පරියන්ක භාවනාව සාමූහික පරියන්ක භාවනාව සඳහා මෙහෙවීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර පැයක් අහපු කමඨහන් බණේ මුල් කොටස ප්‍රායෝගික පැත්තෙන් කෙටි මතක් කිරීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට සිල් සමාදන් වීමට සම්බන්ධුනේ නැත්නම් යම් කිසි කෙනෙකුට ඒ මූලික උපදේශ පන්ති සම්බන්ධ වෙලා නැත්නම් මම ඉල්ලා හිටිනවා අරුණමණතුංග මහත්තයා හෝ එහෙම නැත්නම් හේෂාන් මහත්තයා හෝ හම්බ වෙලා ඒ කටයුතු සම්පාදනය කරගන්න CD එක අවශ්‍ය නම් සමහරලාට මූලික බණපටියක් හදලා දෙන්න උනත් ඇලන් මැතිණිආරාම විහාරයේ හරහා කරන්න පුළුවන්. නමුත් ඒක මේ වෙලාවේ අපි ගන්නෑ. අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන එක දාන්න සිල් ගත්ත පිරිසක් වශයෙන්. ඉතින් ඒ පිරිස දැන් ඇවිල්ලා තමන්ට පුරුදු ආසනයක් අරගෙන තිනවා. ඉතින් අපි කරන්න හදන පරියන්ක භාවනාවක් අපි පටන් ගන්නෙදී අපේ සම්ප්‍රදාන කූල මේ සර්වචන් වහන්සේ වාඩි වෙලා ඉන රූපෙදියා පොඩක් බලන්න මේකේ ලකු බණක්. සර්වචනාංශේ කියනවා ඒ මොකද මේ ප්‍රතිරූපය නැත්නම් මේ පිළිමේ කියලා අපි කියන්නේ ඒ පිළිමය තියෙන්නේ මනුෂ්‍යයන්ට විතරයි. ඒ මනුෂ්‍ය පිළිමයක් තියෙන බුද්ධඝම විතරයි. අනිත ඔක්කොම පිළිම එක්කෝ හිතාබත ගන්න බැරි දෙයියෙක් ගැන ඒව නැත්නම් පිළිම ඇඹීම ආගමනක විරුද්ධයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කියන මේ පුංචි පිළිමේ ඒක කියනවා මේ portable sanctity කියලා. එතෙන් මෙතෙන් ගෙනියන්න පුළුවන් ආගමික සංකේතයක්. අපි ඒක සංකේතයක් කරගන්නවා. ඒකේ ගොඩක් බණ තියෙනවා. ඒකදී සර්වචනාංශි වැඩි වේලාවක් පහසුවට වාඩි වෙන්න අපටත් කියලා දෙන්නේ. සර්වචනාංශිත් වාඩි වෙන ඉරියව්ව තමයි අපි මෙහෙම වෙන්න ඇති කියලා හිතලා මේ කරන්නේ. ඉතින් ඒක බලන් වාඩි වුණාට පස්සේ සර්වචනාංශිගේ යටිපහටි කොටස හරියටම ත්‍රිකෝණාකාරව බිම වැටලා තියෙනවා. මේක තමයි ලෝකේ තියෙන පැරණිම දුර නිර්මාණ ශිල්පය. ඊට පස්සේ උඩ කොටසටත් ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණ හුඹහක ස්වරූපයක්, පිරමීඩයක ස්වරූපයක්. ඉතින් මේකට එනවා කියන එකත් ලේසි නෑ. ඔක්කොටම මේ විදිහට මේ යට ත්‍රිකෝණාකාර උඩ ත්‍රිකෝණාකාර විදිහට මේක සකස් කරනවා කියන එක ලේසි නෑ. ඒක නිසා ඒක බරක් කරගන්න එපා. නමුත් මතක තියානින්න අපි මේ මොන විදියෙන් වාඩි වුණත් අවසානයේ මෙතෙන්ට යන්න ඕනේ කියන එක කොයි වෙලාවක හරි එක චිත්තක්ෂණයකට හරි වාඩි වෙලා බලන්න පුළුවන් ද කියලා අපි අර අම්මලා තාත්තලා
ගෙවල් දොරවල් ව්‍යාපාරන කනකට අපි සෙල්ලම් ගෙවල් හදලා අමල දාත්ලා කරන දේවල් කරනවානේ. දරුවෝ සෙල්ලම් ගෙවල් හදලා ඒ වගේ ගියක් හදාන, ඒ වගේ පොල් කට්ටක් කරන, ඒ වගේ ලිපක් බැඳගෙන, ඒ වගේ උයනා වගේ අපි උත්සාහ කරමු මේ සර්වචනංශයේ පෙන්නන වැඩිහිටි ආදර්ශය ගන්න. මේකට අපි පරියන්කය කියලා කියනවා. ඉතින් මේ අපි මේ කරන්න හදන පරියන්ක භාවනාවක්. ඒ නිසා තමන්ගේ ආසනේ වාඩි වුණාට පස්සේ බලන්න සර්වචනංශගේ කිසිම ආතතියක් අඹාගෙන යන ගතියක් මොකක්වත් නැහැ. මේ වාඩි වෙලා මෙතන ඉන්න බව දන්න එකයි. ඒක නිසා මට කියන්න අවසර දෙන්න භාවනාවේ මුලත් ආධුනිකයෙක් අද ඉස්ලාම ආපු කෙනෙකුටත් කියන්න තියෙන්නේ හොඳට පටල වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා. එහෙම නැත්නම් මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන එක තමයි භාවනාවේ මුල. ඒක වෙහෙස කරනම් කවදාකවත් භාවනාව පටන් ගන්නෑ. ඒක වෙහෙස කරනම් කවදාකවත් තමන්ගේ කායට තමන් මෛත්‍රී කරන්නේ නැහැ. ඒක වෙහෙස කරනම් අපි වර්තමාන මොහොතට එළඹෙන්නේ නැහැ. ඒක වෙහෙස කර වෙන්න හේතුව තමන්ගේම මරි මෝඩකම සහ තමන්ගේම තින තෘෂ්ණාව මිස මේ හම් වෙච්ච ඉරමේ පట్టල වාඩි වෙන්න විශේෂ දැනුමක් ඕනේ නැහැ. ඒ නිසා හොඳට පట్టල වෙන්න. ඒ හොඳට පట్టල වෙලා බලන්න භාවනාවක් ආරම්භ කරන්න ආධුනිකෙක් වශයෙන් හෝ මදහත් කෙනෙක් වශයෙන් හෝ ප්‍රවීණ කෙනෙක් වශයෙන් ආරම්භයේ මංගලයිද කියලා. ඒ මංගල බව තේරෙන තමන්ට භාවනාව තියෙන පහසුයි. ඊට පස්සේ මේක ටිකක් පවත්නකොට එන අපහසුතාව තියෙනවනේ. විනාඩි 10 15 20 යනකොට අන්නේ අපහසුතාවයක් ආවට පස්සේ ඒකට ක්‍රියා කළ යුතු ආකාරය දන්නේ කරන්නට කියනවා භාවනා මැද්දට ගිය කෙනෙක් කියලා. ඒ කියන්නේ නිකන් ෆොටෝ එකට ඉඳගත්තා වගේ ඉඳගෙන ෆොටෝ එක ගත්තට පස්සේ නැගිටලා යන එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. අපිට සර්වජන් වහන්සේ කියපු උපදේශයක් වෙන්න ඇති කියලා හිතනවා. අපි පැයක් විතර ඉඳගෙන බලනවා. ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ මේ ඇඟට? කොච්චර ඒක වෙහෙස කර වෙනවද? ඇඹුල් රහ වෙනවද? පැංගිරි රහ වෙනවද? නලියන්න හිතෙනවද? කියලා හිතන එක තමයි කෙලස් කියලා හිතාගන්න. එක්කෙනෙකුටවත් නැහැ නේ මෙතන. කෙලස් නැති කෙනෙක් ඒ නිසා අපි නලියනවා. ඒ නලියන වෙලාවේදී හිතට බරක්, කයට බරක් කරගන්න නැතුව ඉතාම පහසුවෙන් පූසෙක් ඉරියව් වෙනස් කරන වගේ මාළු ටැංකියක ඉන්න මාළුවෙක් තමන්ගේ ඉරියව් වෙනස් කරන වගේ බොහොම සුමුදුව ඒ කරන දේ කරන්ඩ ඒ කරනකොට ලකුණු තුනක් මතක තියාගන්න. ඒ කරන වෙනස්කම් නැවතිල්ලේ කරන්න. ඒකට කියනවා slowly කියලා. ඒ කරන වෙනස්කම් සතියෙන් කරන්න. mindfully. කරන වෙනස්කම් වලින් සද්ද නොනැගෙන විදිහට කරන්න. එහෙම නැත්නම් වෙනස් කරනකොට ඇති වෙන සද්දයක් තියෙන එකට අහුම්කම් දෙන්න. එතකොට slowly, mindfully, silently, නිස්සද්දව නැවතිල්ලේ සතියෙන් කරන්න. එතකොට තමයි තේරෙන්නේ මේ කය ගැන හිතාගෙන කයම ඉල්ලනකොට ඒක කරපම් මේක කරපම් කියලා ඒක අපි කර දෙන්නේ. ඉතාම නැවතිල්ලෙන්, ඉතාම සතියෙන්, ඉතාම නිස්සද්දව නැත්නම් එන සද්ද වලට අහුම්කම් දීලා. ආන ඔය විදිහට පැයින්න පුළුවන් නම් ඉතින් රහත් කියන්නේ ඔන්නඔකට තමයි. ඔයින් ඇයි මොන්නම දෙයක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා මැදක් තියෙන්නේ මේ පරියංගකත් එක්ක යාලුක. පහන අගක් තියෙන්නේ නැගිටින කොටත් අර ප්‍රසන්න භාවයෙන්ම නැගිටින්න පුළුවන්. එහෙම නැත්නම් හොඳටම ජීවුනම භාවනා කරන යෝගාවචරෙක් දන්නේ මම මෙතන ඉන්නවා කියන එක විතරයි. ඒ නිසා පහන අගත් ඔච්චරවත්. ඉතින් අපි මෙතන ස්වභාවය ඇති අලුතෙන් ආපු අය මේ ස්වභාවය ඇති සහනසොට භාවනා පුරුදු කරපු ඇති මේ ස්වභාවය ඇති භාවනා උගාදී උනෙච්චත් ওই තුන් දිනාටම එකයි කියන්න තියෙන්නේ යම් වෙලාවක තමන් ඉන්න ඉඳගෙන ඉන්න පට්ටලේ ඉරියව්ව සුවසේ දුවේ දැනුණා නම් ඒක තමයි නිරාමිෂ සුඛය කියලා කියන්නේ. ඒක දීලා ඒක සමාදන් වෙන එකට තමයි භාවනා කරනවා කියන්නේ. ඊට පස්සේ නැගිටලා යනකොටත් අනේ මේ පැයේ මං කාටවත් හිණ කාණි කරේ නැහැ, කාගවත් දැව හොරකම් කෙරුවේ නැහැ, කාම මිත්‍යාචාරයක් කරේ නැහැ, බොරු කේලම් හිස්සචන පරිසවචන නැහැ, මගේ සීල 100%ක්ම තිබුණා. ඒ මදිවට මගේ හිතේ කාම ඡන්ද ව්‍යාපාද අවිහිංසා හිතවිලි තිබුණේ නැහැ. මොකද මේ කය පහසුවෙන් ඉන්නකොට කාම ඡන්දයක් එන්නේ නැහැ. මේ කය පහසුවට තියලා පහසුව දිහා බලා ඉන්නකොට තමන්ට හෝ අනුන්ගේ කයක් පිළිබඳ කාම ඡන්දයක් එන්නේ නැහැ. ව්‍යාපාද එනවා වේදනාවක් ඇවිල්ලා තටමඬ ගත්තොත්. ව්‍යාපාද එනවා මට අනපන ඉල්ලනවා, අනපන හම්බුනේ නැත්නම් තරහය. මම පිම්බි මෑකිලිම ඉල්ලනවා, පිම්බි මෑකිලි හම්බුනේ නැත්නම් තරහය. දැන් මේකේ එහෙම කන්නේ ඉඳගෙන ආනපන එනවනම් ඒක බලන්න. එන දේ බලන්න. පිම්බි මෑකිලිම නම් පේන්නේ ඒක බලන්න. වේදනාවක් එනවනම් ඒක බලන්න. සද්දයක් එනවනම් ඒකත් බලන්න කියනවා, අහන්න කියන්නේ නැහැ මම. ඉචිවිලි එනවනම් ඒකත් බලන්න. ඒකක්වත් ඉල්ලපු කට්ටිය නෙවෙයි එන කට්ටිය. අන්න ඒක බලලා ව්‍යාපාද කරන්නේ නැත්නම් අවිහිංසයිති විලක් පාර කරන්නේ නැත්නම් එතකොට ඒ කෙනාගේ මනසත් සෑහෙන ප්‍රමාණ නඩත්තු කරන්න පුළුවන්. ඒ නිසා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මේ
මම දැන් මෙතන ඉන්නවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මම දැන් මෙතන හිඳිනවා කියලා. ආන්න ඒක තමයි අපි මේ වෙලාවේ හැටියට කරන භාවනා මෙහෙයුම. අන්න එහෙම පටල වුණාට පස්සේ එහෙම නැත්නම් මේ කයට ඇවිල්ලා හිත ගෙවැදුනාට පස්සේ එතන මේ හිත ඉස්පාසුනාට පස්සේ ඇතුලේ පේනවා මම මැරිච්ච නැති බවට හුස්ම ගන්න බව. එහෙම නැත්නම් මම මැරෙලා නැති බවට මේ පපිය උස් පහත් වීම උදරයේ උස් පහත් වීම හැම එකකින්ම කරන්නේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක සාතික කරන එක. ඒ වගේම Tamanට දැනීමක් එයි මට නිින්ද කියලා නෑ කියලා. ඒ කොහෙන් එනවද කියන මන් දන්නේ නැහැ. නමුත් මන් දන්නවා එනවයි කියලා. එකම දැනීමක් ඇයි මම 80 න් සීපූර්ජා වෙලා නැහැ මේ වර්තමානට එළඹ වාසය කරනවා කියලා. ඉතින් ඒකත් මේ මම දැන් මෙතන කියන එකට අපිට ලැබෙන අද්දුටු ප්‍රත්‍යක්ෂය. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. අන්න මේ තත්ත්වයටදී අපිට ආනාපානෙ පේනවනම් අපි වැඩි වෙලාවක් අපි එකට කියන ආනාපානෙ මූල කර්මස්ථානේ කරගත්තයි. මේ තත්ත්වයටදී අපිට පිම්බීම හැකිලින් පේනවනම් අපි පිම්බි මැක්ලේ මූල කර්මත්තානේ කරගන්නවා. ඒකට පේන දේ බලනවා මිස අහවල් දේ අඹාගෙන යෑමක් නැහැ. ඒකට මම නිකන් පෙරවදනක් කියන්නම්. එහෙම නැත්නම් පෙරවදනක් නෙවෙයි. පෙර අනාගත වාක්‍යයක්. කී දෙනෙක් ওই පෙට්ටියට ලිලලායිද? අනේ ස්වාමීන් වහන්සේ මට ආනාපානෙ පේන්නේ නැහැ නේ. අනේ ස්වාමීන් වහන්සේට පිම්බි මැක්ලේ පේන්නේ නැහැ නේ කියලා අර නොපෙනෙන දෙයක් අල්ලගෙන බොරුවට ව්‍යාපාද කරනවා. අපි විහිංසයි කියලා පහල කරනවා. කාමචන්ද හිතිලි පහල කරනවා. ඒක නයි එකයි මම මේ අර පටියේ නොතිබුණාත් ටිකක් අවධාරණය කළා මතක් කරන්නේ මේ උදේ දවස රත් වෙන්න ඉස්සලා හම් වෙච්ච මේ වෙලාවේ අපි පට්ටල වාඩි වෙමු. වාඩිලා මේ පට්ටලේ පිළිබඳ කල්පනා කරපුව අල්ලපු එහා ආසනෙ ඉන්නේ කරගෙන හිතන්න යන්න එපා. වෙන තැනක මේ විලා ඉදන් ගෙදර ගැන කන්තෝරුව ගැන පත්‍ර ගැන හිත හිතා ඉන්න එපා. මෙතන ගැන හිතන්න මේ දැන් හිතන්න මම ගැන හිතා. මෙයට හිතනවා කියන වචනේත් වැරදි. මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මේක තමයි භාවනාවේ මුලත් කියලා හිතාගන්න. මේක නඩත්තු කිරීමයි භාවනාවේ මැද කියලා හිතාගන්න. මම මේක ළඟා වුණා කියලා හිතන එක තමයි භාවනාවේ කෙලවර කියලා හිතාගන්න. අන්නේ මුල මැද අග වශයෙන් සලකගෙන Taman ළඟ තියෙන පෙරකල පිං සීපත් කරලා සීලේ සීපත් කරලා සද්ධාව සීපත් කරලා සතිය සීපත් කරලා අපිට මේ ලද උපයා ගන්නාලාද මේ චිත්තක්ෂණය නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය දිගට පවත්වාගෙනට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි යනුව සියලු දෙනාම සාමූහිකව භාවනාවට පෙළඹෙමු.
එතකොට අපිට දැන් තියෙනවා 10ට ගිලම්පසක් දීලා 10 15ට ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙලක් 11යි 15 දක්වා. ඉනිසාවෙ මෙතනින් විවිධ පරයන් භාවනායි නිමාවක් තහං කරනවා. අපි නැවත 11 10 15ට නැවත රැස් වෙනවා මෙතන ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙලක් සඳහා. ඉනිසා මෙතෙක් වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්චී සිළු දිනාටම තෙරුවන් සරණයි.